ආයුධ දුන්නේ කවුද කියලා එතුමා කිව්වේ නෑනේ ආයුධ දුන්නේ කවුද කරුණාට හා අනිත්‍යයට එල්ටීටීට ආයුධ දුන්නේ කවුද එතකොට එවකට අගමැති මහින්ද රාජපක්ෂ මාව මේ පැත්තකට ගන්න ගාලා ඇහුවා වා අඳුරනවා නේද ඒ පැත්තේ අයව මට කොහොම හරි එල්ටීටී සංවිධානය සමග සාකච්ඡා කරන්න ඕනේ කවුරුත් ඉන්නවද මේ මේක කරලා දෙන්න පුළුවන් ඒ වෙලාවේ මම කිව්වා මේ මම මෙහෙම මිලිකන්දන් කියලා කෙනෙක් දන්නවා එයා ඒ පැත්තේ කෙනෙක් එයා හැබැයි දැන් කොළඹ ව්‍යාපාර කරගෙන ඉන්නේ මට ඕනනම් ඔහුව මුණ ගැසලා දෙන්න පුළුවන් මොකද මම දන්නවා ඔහුට ඒ පැත්තේ සියලු දෙනා සමග සම්බන්ධකම් තියෙන බව කියලා එතකොට මෙයා කිව්වා මේ බැසිල් රාජපක්ෂ වට හම්බ වෙලා තියෙනවද එතකොට මම බැසිල් රාජපක්ෂ ඇත්තටම හම්බ වෙලා නැහැ ඒ වෙලාවේ බැසිල් දෙන්න කියලා බැසිල්ට මාවන්දුරලා දීලා කොහොම හරි මේ එමිල් කාන්දන්ව මුණ ගැසලා දෙන්න කිව්වා. ඊට පස්සේ උනේ එමිල් කාන්දන්ට කතා කරලා මං කොහොම මෙන්න මෙහෙම මේ බැසිල් රාජපක්ෂට මුණ ගැහෙන්න ඕනේ මේ අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පුළුවන් ද කිව්වහම මගේ කාර්යාලයේ දවසක් දාගෙන බැසිල් රාජපක්ෂත් ඇවිල්ලා එමිල් කාන්දන්ව මුණ ගැසුණා. දැන් එදා ඉඳලා දිගටම බැසිල් රාජපක්ෂයි එමිල් කාන්දන්ව අතරේ මේ සාකච්ඡා පැවැත්වුවා LTT සංවිධානයේ කොහොමද මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට උදව් ගන්න කියලා. ඉතින් අන්තිමේට නොවැම්බර් මාසයේට කිට්ටු වෙන්න එනකොට බැසිල් රාජපක්ෂ මහතා මගේ ඉදිරිපිටම දවසක් එමිල් කාන්දන්ට කිව්වා මේ අගමැතිතුමා කියනවා මේ අපේ සම්බන්ධය තහවුරු කිරීමට අපි කැමතියි මේ පැත්තේ මොන හරි වැඩ කරලා දෙන්න මොනවද අවශ්‍ය කියලා. ඉතින් එමිල් කාන්දන්ට ඒක මම දන්නේ නැහැ මම ඕවා අහලා කියන්නම්. කියලා එතකොට ඒකම කිව්වේ අපි ඉල්ලා සිටින්නේ පුළුවන් නම් කොහොම හරි ඒ උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් කරලා දෙන්න කියලා. එහෙම ඡන්ද වර්ජනයක් කෙරුවොත් දකුණේ ඡන්දයෙන් අනිවාර්යයෙන් මහින්ද රාජපක්ෂට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ බාර මේ එමිල් කාන්දන් ඊළඟ සාකච්ඡාවේදී ඒ මොකද මේ දෙන්න හැමදාම හම්බ වෙන්න ඉන්නේ මගේ ඔෆිස් එකේ. ඉතින් මමත් එතන ඉන්නවා. එමිල් කාන්දන් කෝවා මේ බැසිල් ඔයා මේ එදා ඇහුව නේද අපිට මොන හරි ඕනේද කියලා. අපිට මේ බෝට්ටු වගේක් අවශ්‍ය වෙලා තියෙනවා මේ ඒකට මොන හරි උදව්වක් කරන්න පුළුවන් දෙයක්. ඒතකොට බැසිල් එක පාට හැව්වා මේ ඒකට කීයක් යනවාද? ඉතින් මේගොල්ලන් කෝ එකට මිලියන 180ක් වැය වෙනවා. බැසිල් එක පාට කෝ නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ මුදල් ටික දෙන්නම්. දෙන්නම් කියලා ඒ සාකච්ඡාව එතනින් අවසන් වුණා. ඊට පස්සේ ආයි එක දවසක් බැසිල් මට කතා කරලා කෝ මම අද රැටත් එනවා එහෙට. මම එමිල්ටත් කිව්ව එන්න කියලා පොඩ්ඩක් හම්බ වෙන්න ඕනේ. ඒ පාර එමිල් කාන්දන් එදාරෙත් මගේ ඔෆිස් එකට ආවා බැසිල් උත් ආවා හැබැයි ඉතින් මම හිතපු නැති දෙයක් එදා උනේ බැසිල් ආවේ මේ ලොකු ට්‍රැවලින් බෑග් කීපයක් අරගෙන ඉතින් මේ ට්‍රැවලින් බෑග් වල ගෙනල්ලා මම මේ දැන් මේවා මේ අද කියන දේවල් නෙමෙයි මේ මං අද කියන සියලු දේ මම මාව ප්‍රශ්න කෙරුවෙත් මේ ඉමේල් කාන්දෙන්ට ගෙවල් හදලා දුන්නාද ඒවා මේවා කියලා 2007 රස්ත විමර්ශන ඒකකයේ මගේ කට උත්තරවල මම මේ දැන් කියන හැම දෙයක්ම මම ලියලා තියෙනවා. නමුත් මම ඒක මහජනයාටවත් මාධ්‍යයටවත් කිව්වේ නැත්තේ මම මේ දවස්වල හිතුවේ මේ හරි අපි මේ දවස්වල එකට හිටියා අපි මේ ඡන්ද ව්‍යාපාරයට එකට වැඩ කෙරුවා. ඒකෙන් ද මම හිතුවා මේ හැම දෙයක්ම නිකන් තරහ වෙච්ච ගමන් මම මේව එළියට දාන්න ඕනද නැහැ. ඒගොල්ලන් නීති මගෙන් කටයුතු කරන්න හැදුවා මම ඒ විදිහටම කට උත්තරවල ඔක්කොම ලිව්වා. ඒගොල්ලන් මාව හිර කරන්න යනකොට මම උසාවියේදී එක බේරගත්තා. නමුත් දැන් අද මම මේ ඔක්කොම කියන්න තීරණය කෙරුවේ මට දැන් මේගොල්ලන් කියනවා මේගොල්ලන් නීති මගෙන් බැලුවා බැරි වුණා මුකුත් කරන්න දැන් මාව ඝාතනය කරන්නම තමයි හදන්නේ. ඉතින් දැන් ඒගොල්ලන් ඉච්චර දුරට යනකොට ආයි මම හිතුවා දැන් මම මේක මේවා නිකන් කියාගෙන ඉඳලා වැඩක් නැහැ මම සියලු දෙනාටම මේක දැනගන්න කියන්න ඕනේ කියලා. ඉතින් මේ සල්ලි ගෙනාවා. ඔය දවස් ඔය සල්ලි ගේන දවස්වලත් මට මතකයි දවස් දෙක තුනක් මෙයා දින දාගෙන ආයි අද එන්නේ නැහැ එනවා කියනවා එන්නේ නැහැ කියනවා ඊට පස්සේ මෙයා කියනවා නෑ අපිට මේ සල්ලි වගේ දෙන්න තියෙනවා ඒව පරක්කු වෙලා කියලා කොහොම හරි අන්තිමේට මිලියන 180 දුන්නේ මේ අපේ ලංකාව ළඟම තියෙන රටකින් ලබා දුන්න ඒ තානාපති කාර්යාලය හරහා ඡන්ද කටයුතු වලට ඩොලර් වලින් යම් කිසි ඒ ඩොලර් නෝට්ටු වලින් ගන්න පොයි සිංගප්පූරුවේ ලොකු මේ ආයතනයක් තියෙනවා ඒගොල්ලන් මෙහි ගොඩක් වැඩ කරන ආයතනයක් ඒ ආයතනයෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා ඒවා රුපියල් කරලා ඩොලර් වලින් රුපියල් වලින් තමයි ගෙනල්ලා මේ මිලියන 180ම
මේ බාල දුන්නේ බැසිල් රාජපක්ෂ. දැන් 2007 ඉඳන්ම ඔයගලන්ට ඇහිලා තිනේ මහින්ද රාජපක්ෂලා කොටින්ට සල්ලි දුන්න කතාව. මේක තමයි ඇත්ත කතාව. ඔයි මේ සියලු දේ උනේ මගේ ඉස්සරහ පිට. ත්‍රස්ත විමර්ශන එකකේ කට උතරේ මම ඇසින් දුක සාක්ෂි ඉදන් ගියා. නමුත් ඒව ඔක්කොම යට ගියා. මං ඉදාදී මං ඒව ලියපු ගමන් මගේ කට උතර ගන්න එකක් නැහැ. එදාමට මතකයි මං ඕවා ලියන්න ලියනකොට එතන හිටියේ මේ ඒකේ අධ්‍යක්ෂක වාකිෂ්ට OIC ප්‍රසන්න අල්ලිස් මේගොල්ලන් පුදුම විදියට දැඟලුවා මේක නොලියයිද. දෙපාර මම කිව්වා අන්තිමේට මම කියන එක ලියන්න නැත්නම් මම අස්සම් කරන්නේ නැහැ කට උතර. එහෙනම් අපි උසාවියේදී එක බලන්න. ඒ පාර තමයි ඒගොල්ලන්ට මට ඉඩ දෙන්න උනා මං කියන ඒවා ඔක්කොම ලියලා අස්සම් කරන්න. නමුත් මේගොල්ලන් දැන් තේරුම් ගන්න ඕනේ මේගොල්ලන් මේ මහජනයාට කරන බොරුව. දැන් මේ එමිල් කාන්දන් එක්ක මේ ඔක්කොම දාලා මගේ ඇස් දෙක ඉස්සරහා පිට බැසිල් ඇවිල්ලා කරට අත දාගෙන එකට කන්නේ එකට බොන්නේ. ඊට පස්සේ උනේ මොකද පෙබ්‍රවාරි 2007 පෙබ්‍රවාරි අපේ මේ මංගල ඇමතුමයි ශ්‍රීපති ඇමතුමයි බණ්ඩාර නායක ඇමතුමයි වාස් කෙරුවා. 2007 පෙබ්‍රවාරි 12 මන් දියුරු ප්‍රකාශයක් කෙරුවා. මේ හැම දෙයක්ම කියනවා. මේ හැම දෙයක්ම කියනවා මේ එමිල් කාන්දන් ගැන ජනාධිපතිතුමා එමිල් කාන්දන් ගැන කියපු ඒවා. ඒ සරත් ෆොන්සේකටයි පිස්සු මූමේ යුද්ධයට යන්න හදනවා. මොන යුද්ධෙද මේගොල්ලන් එක කතා කරලා මේක සමතේකට පත් කරගන්න ඕනේ කියලා. ද ආයුධ දුන්නේ කවුද කියලා එතුමා කිව්වේ නෑනේ. ආයුධ දුන්නේ කවුද? කරුණාට හා අනිත්‍යයට එල්ටීටීට ආයුධ දුන්නේ කවුද? බොරු කියනවා සත්‍යයක්. ඒ බොරුවම ඒ කට්ටිය ඇත්ත කරනවා තව සත්‍යයක්. ආයෙත් හත්ති ලව්වේ ආයෙත්ම ඒ බොරුව ආපහු ආයෙ ඇත්ත කරනවා. මාරු වැඩේ ලංකාවට උනේ.